මේ බුද හමුදුර අප එකං යන්නේ අන්නේ වගේ මාර්ගයක. එකැන අපේ හිතේ තිබිච්චේ ඔක්කොම අපි බරකරගෙන හිරකරගෙන දරාගෙන පුරෝගෙන හිටපු දේවල් පොඩ්ඩ පොඩ්ඩ් අයින් කරගෙන යන මහුග වහන්සේ කියනවා සිංච බික්කු ඉමං නාවං සිත්තාම ලහු මෙසති. මහනි ඔය මේ හිත්වොල තියන ඇත්තම් මේ නැවේ තියන වතුර පිස ඉහල දාන්න මේ එතකොටතා නැව සැහැල්ල වෙන්නේ සැහැල්ඩුවෙච් නව එතරිට යන්න පුළුවන්. ර මේ දැන් මේ දාසල නිවන් නැවක් නේද. ඒකෙත් තර වතුර දාල දාල දැන් වතුර පිරිල්ලලු. ඇ වෙනම එකක් ගෙනනල්ල දැන්ගේඒ වතුර හිනෝ. තරතමයි ඒකේ යාහට තව කො හැට ඇදග න්න පුුව ැත්තයිතින් ව පුරෝගෙන තෙලුත්තිේවනයගේ හදගෙන යන්න අවාරයි. තියනිසා අපේ හිත්වලත් කොයි තරන්නන් දෙවල් පුරෝගෙන ද පීන්නේ. ිතන මේ හැමදාම් පුරගෙන නො බිදුවක් තමක නොත්නම් ප නමුත් අපි මේ කයට හිත යොදාගෙන ඉන්නකොට වදනාවට හිතදාගෙන ඉන්නකොට අපේ මේ පිරිච්ච හිත දැන් ටිකක් සහැල්ලු වෙන්න ගන්න. හිතේ උපතුරාගෙන තිබිච්චයේ හිතාගන්න බැරි තරන් වට්ටෝරු ගනන් ටොන් ගන තිවිච් දේල් මොක පෝඩ පොඩ පොඩ්ඩ බැහැට හිල්ලා අයිං වෙලා හිත සහැල්ලු වෙන්න ගන්න. කායික සැහැල්ලුවක් මානසික සහැල්ලුවක්. සහැල්ලුවක් කියන්නේ කායික සැහැල්ලුවක්. එන හිත සැහැල්ලු නං මනසත් සැහැල්ලි. මනස සැහැල්ලුනං කයත් සැහැල්ලි. තර මේ කයයි හිතයි බොහොම සැහැල්ලුවීමක්. අපි බලාපොත්තෙන්නේ මෙන්න විබඳු දෙයක්. එකන අපි බලාපරොත්වන කායික සහැල්ලුවක් කායික සොයක්. ඒ වගේ බොහොම නිරෝගී පනසක්. ඉති මෙන්න මෙබඳු ස්වභහාාවයක් අපිට ගන්න පුළුවන් නං, මෙතන අපිට පමණක් නෙමේ ප්‍රෝජනය ලැබෙන්නේ අපි හොඳයට මේ කයත් එක්ක යාලලා මේ කය සවභාවයක්ත් එක්ක නොකට තමට තේරෙනවා නොදැනුවත්තුම වගේ මේ අනි පැත්ත වෙනත් කෙනෙක් දිහත් දැලු හාමනිකං මං වගේම කෙනෙක් විශේෂයක් නැහැ තියාටත් තේන මේ වගේ හුස්ම ගැනීම ක්‍රියාාවලිය එයත් මංග වනුස්සේක් ක මෙන්න මේ අමුතු දහමක් මෙතන්දී ක්‍රියාත්මක වෙන්න ගන්නවා අපේ හොඳයට දැනුවත් බවර්ධනය වීම හරහා. අපි අපින් අපි තුළින් පටන්ගත්ත මේ දැනුවත් භාවය ඔන්න තවත් කෙනෙක් කෙරෙහි දැනුවත් වෙන්නත් මේක දැන් විකාශනය වෙනවා. පැතිරෙන්න්න ගන්න. ඒකයන්නේ මේ පටන්ගත්තේ හරිම සරල තැනකින් අතිශයන්කම් පටු තැනකින් පටන්ගත්තේ. හැබැයි මේක වඩන්න වඩන්න මේ මේක නොදැනුවත්ව විස්ථාර වෙන්න ගන්න මේ හුස්ම පමණක් නවේ තේරෙෙන මුළු කයම තේරෙන්ෙන ගන්නවා. හිත හැබයි නිශ්බ්දැයි ඇතුළේ කතාව සෑහෙන්න සමන්නයට පත්වෙලා. හිත හොඳට අවධියන්තේනවා සියලුම කායික ක්‍රියාවලියන් දැනෙනවා අවට තියෙන දේවල් දැනනෝ හේතයා තම ගාව ඉන්න කෙනෙක් තමන් යටතේ වැඩ කරන කෙනෙක් තමන්ගේ සාමිය තමන්ගේ බිරිඳ තමන්ගේ දරුවන් මෙ හැමෝම ගැන යම්කිසි වැටහීමක් තියනෝ. එයා ගැන හැගීීමමක්තියනවා. යගේ මේ චරියාාව දිහා බලලා අපිට තේරුම් ගන්න පුුවන් හැකියාව හදල දෙනෝ. ඒවගේ මයි අපි දෙයක් දිහා එක පාටන් ප්‍රතික්‍රා දක්වන්නේය නැතුව දිහා මධ්‍යස්තව බලන ගතියක් ටිකක් පියවරක් පසට අරගෙන ඒ දිහා අපක්ෂපාතිය බලන ගතියක් හදල දෙනෝ. තැතවට අපි බොහොම පැදිලි මනසාකු එ නැතිවවෙන්න පටන්ගන්න මේක තියෙන ආශ්චාර්ය කියන්නේ හොඳයට මේක හරිර් නිකං පුංචි පැලයක් පොඩ්ඩ පොඩ්ඩ ක්‍රමාණකූලෝ වැඩෙනව වගේ හරිම ස්වාභාය කරන මේකට මේක වැඩෙන්න්න පටන් ගන්න අපි මේ කලබල වෙලා හදිස්සි වෙලා කරන වැඩක්නම මේකට යනවා යම්පසි කාලයක් හැබැයි අපි අතහරන්නේ නෑ අදත් අපි කයත් එක්ක ටිකක් වාසය කරනවා හෙටත් කයත් එක් ටකක් වාසය කරනවා අනිත්ත්කාය ආසය කරනවා එදා එදා විධාකාර කටයුතුලින් නැවත නැවත පොඩ්ඩක් කයට පැමිණෙනවා හිතන්න දැ බොහොම කාරය බහුවෙලා ඉන්නේ. මෙහින් දුරකත නැමතුන් වෙනවා මෙහි කව්හරි කතා කනවා මෙහින් රටේ ලෝක විධාකාර ප්‍රශ්න මේ ඔක්කෝ මහර ව්‍යකූල වෙච්ච මනසේ මොන පින්දල හිටලා අයි කයට නෝ දැන් කොහෙදඉන්නේ දැන් කොහොම මේකාය පිහිල තියෙන්නේ කොහෙද මේ අත පය තියෙන්නේ කියලා ආයි ඉඳල්ලා හිටලා පැයකට සැරයක් නැවතත් කයියට ගන්න හිත එත නින් අරම් මෙතෙක් වෙලා මුළු හිත පුරාම පැතිරී ගෙනා පුනිිකම් බූවල්ලෙක් වගේ අප වෙලාගෙන තිබිච්ච දේවල් හන්න මොහොතකට අපි කපා හැරිය නැවතත් අපි ඒ මොහොතේ හොඳට පෘතිවිවාශයෙක් බවට පත් වුණා මෙතක් හිටියේ වෙන වෙන කොහේදෝ හිටිය නැවතත් ඔොන පෘතිවිවාසයෙක් වුණා හඳ ලංකාවඉන්නේ හදැන් කොළඹ ඉන්නේ මෙතන ඉන්නේ අපි මෙතට පැපිණලා. හිදල හිටලා එම නැත්තන් වෙන්නේ අපි හැමදාම ඉස්සරයින්තියාගත්ත කැරට්ටලේ පස්සේ න වගේ ඉතරම ඒක පස්සම යනෝ කෙනවරක් නැතුව. ප ඉද හිෙටලා කැරට්ටලේ පැත්තකින් කියේලා මං දැන් මහොතේ හොඳට වඩ්ලයි න නිලාද අම්යම් දේවල් දැනනවා කියලාට තමන්ඩයින් විටිං විට ඒ යන විෂම චක්‍රය කඩන්න පුළුවන්න එතකට අපිට දැනෙන විහෙස එන්න එන්න අඩුවවෙන්න ගන්නවා. මේම කටයුතු කරන්න කරන්න මේ විවිධාකාර කටයුතු කරන අත්තරදිම විවේක වෙන ක්‍රමවේදයක් අපි හඳුරගන්නවා. හිතන්න අපිට සාමාන්‍යෙන් වෙහෙස දැනෙන්නේ හුඟක් වෙලාවට ඒ අපි කරන කටයුත්ත නිසාම නෙමේ. ඒ කරන කටයුත්ත කෙරෙහි අපේ ඇති ගැටෙන ගතිය නොරුස්නා ගතිය මොන වදයද්දමේ රෑවනක කරන්න ඕනේ අන්න එහම හිතනේ අපේ හිතේ තියනේ නොරුස්නා ගතය හරහා හිතාගන්න බැරි තරම් වෙහෙසක් මාන්සික අපිට දැනෙනගන්න ඒ මාන්සික වෙහෙස මුළු කය පුරාම දැනනවා ටවස නිකං හරිම හෙම්බත් වෙච්ච සභායයක් අපිට තියන්නේ නමුත් අපි පොඩ්ඩ පොඩ්ඩ මේ විටිං විට ත් එන හැටි විටි විට අපි නැවතත් පෘතිවිවාසයෙක් වෙන හැටි ලංකාවාසියෙක් වෙන හැටි මේ අගනුවර වාසයක් වෙන හැටි. මේ මොහොත ඉන්න හැටි. පොට පොඩ් ඉගෙනගන්න ඉගෙනගන්න අර මෙතෙක් වෙලා එකතු වෙලා එක තුලාපුඒ අවුල් ජාලාාව පොඩ්ඩක් හොන්න එතන කපා හැරිය. ආත්ත ශම්ති සමනයකට පත් වනා ආයතතිින් දුවනෝ. ආයත්‍යම් පමණට එකතු අරපස ආයත් ඔන්න නවතිනෝ. හොන්නවගේ අපි කරන්න කරන්න තමන් හඳුනගන්න කොහොමඳ මේ කටයුත්ත. හිතේ ආයාසයක් ඇති කළ ගන්නැතුව කරන්නේ. හිතන්න දැන් අපි වාහනයක් කලෝගෙන යන ස්රහා හොඳටම මේ ට්‍රෆික් එක නේද. ද මේ ස්පාමි දවසල මන්තීරු මක් දෙක් කඳුල්ල දීලා අපටත් සැහෙන වෙලාවක් ගිය යන්න ති අපේ රියදුර මහත්‍යය න සයිහිහත වහෙස නැද්ද. තමංකුව මේ මන්නමේ නිලවන්න කියලා. නැතට සහරයිනම් කියනවල මේ බලන්න බුදුම වෙහෙසයිනේ මේ දෙලෝනෙක්ර නෙවෙේ අනිත් එක්කෙන. ට හරි හසයි මේ ඉඳගෙන ඉල්ලා. එහෙම වෙසක් අවශ්‍යන නහැනේ අපිට නේද. අපිට පුළුවන් වෙලා හොඳට සුවසේ වාල්ලා ඉන්නවා. තියා පදනවා මම සුවසේ වාඩලා ඉන්නවා. මටවෙහෙසක් එන්න විදිහන්න හැ. කයිකානු පස්සෙ විහරාමී නං කඇත්තෙක්ක නං ඉන්නේ මේක යන වෙලාක යාපුදෙන් ඉන්න කෙන ිට පුදෙෙන් එකක්න ෙට ට බනකොඩ්ඩක් කියන්න පුළුවන්ෙන්නේද.